අයිබෝයි අපි නිරන්තරයෙන්ම කැමති රසවත් ආහාර ගන්න. අපි රසවත් විදියට ලස්සන්ට අපි බත් පිඟාන තියෙනවා නම් ඒකට අපි කොච්චර කැමැත්තෙන් රසවත් විදියට ආහාරයට ගන්නවද? ඉතින් තෙල් තියෙන ඒ වගේ රසවත් ආහාර අපි ගනිද්දි කරපිංචකොළ ටික අපි අයින් කරලා තියෙනවා. ඉතින් කරපිංචකොළේ කියන්නේ අපේ ශරීරයේ මේදයට හොඳටම බලපෑම් කරන්න පුළුවන් මේදේ අඩු කරන්න පුළුවන් වටිනා ආහාරයක්. ඉතින් මේ ගැන කතා කරන්න අපේ දේශීය වෛද්‍ය ආචාර්යතුමා වෛද්‍යාචාර්ය තේනවර මහත්මයා අද අපිත් එක්ක ඉන්නවා අපිට කරපිංචා ගැන කියලා දෙන්න. ඉතින් අයිබෝන් කියලා ඔබතුමා වැඩසටහනට පිළිගන්නවා. ඉතින් වෛද්‍යාචාර්යතුමනි අපිට පටන් ගන්න කොහොමද මේ අපේ ශරීරයේ මේදේ ප්‍රමාණයට බලපෑම් කරන්නේ? කරපිංචා කොහොමද වගකීම් ඉටු කරන්නේ? ඔව් මෙහෙමයි. දැන් මේ සබදාමේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ආනා සහ පානා කියන කොටස් දෙක මත. දැන් අපි හුස්ම අපි කියනවා දැන් ඔන්න ආනාපාන සති භාවනාව කියලා කියනවා. ඒක මෙහෙම කියද්දී ආනා කියලා කියන්නේ ගන්නවා. පානා කියලා කියන්නේ පිට කරනවා. දැන් අපි මේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ ජලය අපි ආනා කරනවා. ජලය නැවත පානා කරනවා. ඒ කියන්නේ ජලය පානය කරනවා, ජලය බැහැර කරනවා. ආහාර අරගන්නවා, ආහාර බැහැර කරනවා. ඒ විදිහට තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම වුණහම දැන් අපි කියමු අපි මේදය ආනා කරනවා. ඉතින් අපි මේදේ ආහාරයට ගන්නවා. මේදේ පානා කරන්නේ නැහැ. ඔව්. ඒක දැන් මෙහෙම දෙයක් තියෙනවා. එතන ස්වභාවික ශරීරය නිර්මාණය වෙලා තියෙනවා ස්වභාවික මට්ටමක් යම් තාක් දුරකට මේද තට්ටු ශරීරයෙන් බැහැර කරන්න ඒක ව්‍යායාමයක් හෝ වේවා ශරීර ක්‍රියාකාරීත්වයක් හෝ වේවා දහදිය මගින් හෝ ඒ වගේ දේවල් වල මේදේ මට්ටම බැහැර කරන්න ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරලා තියෙනවා. නමුත් අද අපි ජීවත් වෙන මේ සමාජය තුළ මේ වර්තමාන සමාජය තුළ අපේ නිවැරදිව දහඩිය පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිවැරදිව ශරීර ක්‍රියාකාරීත්වය වෙනවා අඩුයි. ගොඩක් දුරට අපි උදේ ඉඳන් හවස වෙනකන් සමහර අය ඉන්න පුළුවන් වාඩි වෙලා එකම තැනකට වෙලා වැඩ කරන අය ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට ඉන්න කෙනෙකුට මේ මම කියන මේද පානා කිරිල්ල මේද බැහැරවීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් ස්වභාවික ශරීරයෙන්ම මේද මට්ටම පාලනය කරන ස්වභාවික පාලනයට හානියක් මෙතන තියෙනවා. එතකොට මේ හානියේදී අපි දැනගන්න ඕන ආහාර මගින් අපි වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු කෙනෙක් නම් එහෙනම් අපි දැනගන්න ඕන ඖෂධයක් මේ වෙනුවෙන් තියාගන්න. මොකද නැත්නම් අපිට මේ ශරීරය සමබර කරගෙන සමතුලිත කරගෙන යන්න බැරි වෙනවා. ඒ වුණාම මේ කරපිංචා අපිට යොදා ගන්න පුළුවන් මේ ශරීරයේ තියෙන ස්වභාව ධර්මයේ විසින්ම මේද මට්ටම අයින් කරන්නේ නැති මේදේ අයින් කරන්න කරපිංච අපිට ඖෂධයක් විදිහට භාවිත කරගන්න පුළුවන්. ඔව් අපි කරපිංච ගැන කතා කරනකොට කරපිංච ශාකය ගැන අතීතයේ තිබ්බ ඇදහිලි විශ්වාසය ඒ වගේම තමයි අපේ අම්මලා තාත්තලා ඒ වගේම අපේ අත්තලා මුත්තලා පාව මේක සෑහෙන පාවිච්චි කරපු ගුණදායි ආහාරයක් වගේම ශාකයක්. ඉතින් අපි අතීතයේ මේකට තිබ්බ බලපෑම් ගැන අපේ ජීවිතවලට තිබ්බ බලපෑම් ගැන කතා කරමු. ඔව් මේමයි. දැන් කරපිංච සුවඳ අතීතයේදී භාවිතා කෙරුවා මනසට ප්‍රාණවත් බවක් ගන්න, මනසට නැවුම් ස්වභාවයක් ගන්න කරපිංච කොළේ තියෙන සුවඳ භාවිතා කෙරුවා. ඒත් එක්කම කරපිංච ශාකයේ තියෙන බොහොම සුවිශේෂී ස්වභාවයක් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ගෙදර ඉන්න රෝගියෙක් මේ රෝගියාට ටිකක් දැනගන්න බැරි විච්ච රෝගයක් කියලා. ඒ කියන්නේ දැන් මීට කලින් දැකපු නැති රෝගයක් කියලා. ටිකක් තේරුම් ගන්න අමාරු රෝගයක් හැදුනහම කොහොම කොලයක් එක්ක කරපිංච කොලයක් එක්ක ඒ කියන්නේ කොහොම ඉත්තක් කරපිංච ඉත්තක් දෙහි ඉත්තක් එක්ක මේ තුන එකට බැඳලා ගෙදර ඉස්සරහ උළුවස් එල්ලුවා. ඒක ඉතරා අර කරපිංච ගහත් එක්ක බැඳිච්ච සම්ප්‍රදාය ක්‍රමයක්. ඉතින් මේක යම් විද්‍යාත්මක ක්‍රමයකට තියෙනවා. මොකද මේ හැම දෙයකටම තියෙනවා ඕරාවලල්ල කියලා. ඕරා කියන්නේ අපි කියන්නේ ශක්ති ප්‍රභවයන්. විවිධ ශක්ති ප්‍රභවයන්. මේ විවිධ ශක්ති ප්‍රභවයන් ඔස්සේ දැන් අපි ඉස්සරහ දොරේ මේක එල්ලුවාම අපි යන්නේ මේ කරපිංච කොළට යටින්නේ. එතකොට දැන් ඔන්න ඔබතුමා දන්නවා අපි සිංහල අවුරුද්දට කරනවා ඉසතෙල් ගෑම කියලා චාරිත්‍රයක්. ඉතින් තවටත් අපි එක කරගෙන යනවා. මේ ඉසතෙල් ගෑම කියන චාරිත්‍රය අවුරුද්දකට එකපාරක් හරි යොමු වෙලා තියෙන්නේ ඉසේ තියෙන විස බීජ මට්ටම
ඒක රාශිය වෙලා තිබුණා නම් යම් විසබීජ තත්වයක් ඒ විසබීජ තත්වය ශරීරයෙන් බැහැර කරන්න තමයි මේ ඉස තෙල් ගෑම කියන එක කරන්නේ. එතකොට මෙතන තියෙන සුවිශේෂී දෙයක් තියෙනවා. අපි අපේ මේ ශරීරයේ අපිට මේ මස් ඇහැට පේන සීමාවට වඩා එහා ගිහින් සීමාවක් තියෙනවා. දැන් අපි කිව්වොත් ඔබතුමාගේ දුරකථනයට එන පණිවිඩයක්. ඔව්. SMS එකක් කියමුකෝ. SMS එක ෆෝන් එකට එනවා පේන්නේ නැහැනේ. ඔව්. ෆෝන් එකට ආවම මේ පේන්නේ. ඔව්. يعني ඒ ෆෝන් දෙක අතර තියෙන සම්බන්ධතාවය අපිට ඇස්වලට පේන්නේ නැහැ. අර සිග්නල් කියලා සිග්නල් එක. ඉතින් ඒක අපිට පේන්නේ නැහැනේ. මේ ෆ්‍රීකවන්සිස් පේන්නේ නැහැ අපිට. ඉතින් එහෙනම් ඒක නොපෙනෙන තැනක තියෙන. ඒ කියන්නේ මේ මස් ඇහැට නොපෙනෙන දැන්. මම කතා කරන්නේ මේ මස් ඇසට නොපෙනෙන දෙයක්. නොපෙනෙන. නමුත් අභ්‍යන්තරෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට දැන් ඉසතෙල් ගෑවට පස්සේ මෙහෙම ඒ යම් ඖෂධ කීපයක් අරගෙන වෛද්‍යවරයෙක්ගෙන් කරන්නේ. එතකොට මෙහෙම කරනකොට අපේ ශරීරවල මේ අපේ ශරීරයේ වට හැදිලා තියෙන මේ රශ්මි මඩුල්ලේ දැන් දන්නවා අද වෙනකෝ දන්නවා ඕරාවල් වලට කිව්වම හියුමන් ඕරක් වම දන්නවා මානවයාගේ ශරීරයක තියෙනවා කියන එක විද්‍යාත්මකව අද හොයාගෙන තියෙනවා. එතකොට මේ රශ්මි මඩුල්ලේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අවුරුද්දක් පාසා මේ අඩුපාඩු වයින් කියලා තමයි මේ ඉසතෙල් ගෑනේ තියෙන්නේ. මේ ඉසතෙල් ගෑවම මනසට නැවුම් බවක් හිතට නැවුම් බවක් අලුත් ආකල්ප අලුත් අදහස් වෙනවා කියන එක තමයි තිබුණේ ගොඩක්. අලුත් වෙනවා කියන එක හිත අලුත් වෙනවා කියන එක තමයි තිබුණේ. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා ඉතින්. ඒක මිත්‍යාවක් වශයෙන් බැහැර කළත් විද්‍යාවක් වශයෙන් පිළිගැනීමේ යම් යම් හැකියාවන් ඒ සම්ප්‍රදාය තුල තියෙනවා. ඒ වගේ තමයි මේ කරපිංච ශාක්‍යයත් අපි යොදා ගන්නවා. දැන් මෙහෙම ඔළුවේ වැදීගෙන යන්න. මෙහෙම නලල සහ මේ ඔළුවේ වැදීගෙන යන්න. එහෙම කළාම එතන තියෙන ශක්තියෙන් මේ දැන් අපි කියමු දැන් රෝගියා ගෙදර ඉන්නවා පිටත කවුරු හරි මේ විසබීජ තියෙන තැනකට ගිහිල්ලා අපි කියන්නේ දැන් මම කිව්වා හොරා බලල්ල මෙහෙම ශක්තිය අඩු වුණොත් රෝගී වීමේ මට්ටම වැඩි. එතකොට දැන් රෝගියෙගේ අනිවාර්යෙන් හොරා බලල්ලේ ශක්තිය අඩුයි. එතකොට අර පිටත තියෙන කෙනෙක් තව විසබීජයක් මේ හොරාව සම්බන්ධ විසබීජයක් ගෙදරට අරගෙන ආවත් රෝගියා ගාවට රෝගියා තවත් රෝග වීමේ හැකියාවක් තිබුණා. එතකොට අර විසර දොරෙන් ඇතුල් වෙනකොට අර හොරා බලල්ල පිරිසිදු වීම සිද්ධ වෙනවා. කරපිංචා සහ කොම සහ දෙහි කියන ඒ සංයෝගය තුළ ඒ බැඳීම තුළ ඒ ඉති වර්ග තුනේ බැඳීම තුළ. එතකොට ඒ කියන්නේ මේ විශ්ව ශක්තිය අපි කියලා කතා කරනවානේ විශ්වයේ මේ කොස්මික් එනර්ජි කියන එක විශ්ව ශක්තියේ ශක්තිය වෙන. එතකොට මේ විශ්ව ශක්තියේ කැටි වෙලා තියෙන ශක්තියට පුළුවන් විසහරණයක් කරන්න. කරපිංචවලට විසහරණයක් කරන්න පුළුවන්. විසබීජහරණයක් කරන්න පුළුවන්. එතකොට මේ අර කරපිංචයිත් යටින් මෙයා හොම ඇවිදගෙන යනකොට එයාගේ ඕරාව පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. නැවුම් බවක් සිද්ධ වෙනවා. එතකොට අර රෝගියා ගාවට ආවත් අර තියෙන විසබීජ මට්ටම අරගෙන ඉන්නේ නැහැ. එතකොට ඒක ශක්ති ප්‍රබවයක් නා අපි මේ කතා කරුවේ. ඉතින් කරපිංච ගැන කතා කරනකොට ඉතිහාසය සම්ප්‍රදායේදී දැන් තව දෙයක් තමයි දැන් ඔන්න ඔබතුමා අදටත් හැබැයි මේ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මකව උනත් පැහැදිලි කරගෙන තියෙනවා තරම් තා දුරකට ශාකත් එක්ක ගනුදෙනු කිරීම පිළිබඳව. දැන් අපි කිව්වොත් මල් හැදෙන්නේ නැති ගහකට. ඔව්. ආදරෙන් කතා කරලා වතුර ටිකක් දාන්න කියනවා. ආදරෙන් මේ මල් ගහ අත ගන්න කියනවා. එතකොට මේ ලස්සන මලක් දෙනවා. සමහරව ඒක අත්දැකීමක් විදිහට ගන්නවා. ඔව්. දැන් ඒ කාලේ සමහර රෝගයක් හැදුනහම මේ ඇස්වල නගන වගේ සමී බිබිලි වගේ රෝග දඩු කුෂ්ඨ වගේ රෝග වගේ හැදුනහම ඒ කාලේ තිබුණ සම්ප්‍රදායික මතයක් තියෙනවා. මේ ශාකය මේ කරපිංච සාකේ පස් පංගුව අරගෙන බිව්වහම ඒ වගේම කරපිංච ගහත් එක කතා කිරුවාම කරපිංච ගහ මෙහෙම අල්ලගෙන මේ ඇඟිලි තුඩු අපි කියන finger marks මේ ඇඟිලි වල තුඩු මේ ඇඟිලි වල තුඩු වලට පුළුවන් විශේෂ ශක්තිය ආකර්ෂණය කරගන්න. එතකොට මේ මෙහෙම ගහ අල්ලගෙන ඉන්නකොට මේ ගහත් එක්ක අර සංවාදයක් කළාම මේ රෝගය නැති වෙනවා කියන තිබුණා මේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදායික ක්‍රම එක කියන්නේ ඒක එක්තරා අර විවහාරයක්. හැබැයි ඒකේ යම් විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. ඒ තමයි දැන් ශාකයේ තියෙන ඕරාවලල්ල මම අර කිව්වා. හැම දෙයකටම ඕරාවලල්ල සහ ශක්ති ප්‍රබවයක් තියෙනවා. එතකොට මේ ශක්ති ප්‍රබවයන් අර ඇඟිලි තුඩු හරහා මෙයාගේ ශරීරයට උරා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් මෙයා දිගින් දිගටම මේ ක්‍රියාවලිය කෙරුවොත් අර මෙතන තියෙනවා මෙහෙම දෙයක්. දැන් අපි කියනවා ඒකට සමානාන්තර ප්‍රත්‍ය කියලා. සමානාන්තර ප්‍රත්‍ය කියන්නේ ගහේ තියෙන ශාකයේ තියෙන ශක්තිය ශරීරයට ඇදගැනීමේ හැකියාව. එතකොට මේ ශරීරයට ඇදගැනීමේ හැකියාව තිබුණාට පස්සේ මේ ශරීරයේ තියෙන දද කුෂ්ඨ බිබිලි වගේ දේවල් නැතිවීමේ හැකියාවකුත් විද්‍යාත්මකව තියෙනවා. ඉතින් අර පැරන්නන්ගේ තිබුණු ඒ තිබුණු සොයා ගැනීම විද්‍යාත්මකව නොවුනත් මෙතන යම් සාධාරණීකරණයක් කරන්න කිරීමේ හැකියාවක් තියෙනවා. ඔව්.
එතකොට දැන් වර්තමානයේ වෙද්දි අපේ අලුත් පරම්පරාව කරපිංච කොලේ කියන එක පිඟානේ තිබ්බත් පැත්තකින් තියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ මේ කරපිංචවල මෙහෙම ගුණයක් තියෙනවා ඒ වගේ දේවල් විශ්වාස කරන්නේ. හැබැයි ඒ අය ගත්තොත් සුලතාවෙන් ශරීර ප්‍රමාණයෙන් ගොඩක් මේ විශාල වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ බටහිර වෛද්‍ය ක්‍රමවල පෙති පානය කරනවා ඒවා පාලනය කරගෙන මේවත් එක්ක ජීවත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපිට අර කරපිංච කොලේ කන්න පුළුවන් නම් අපිට ඒ දේවල් වලින් පාලනය වෙන්න පුළුවන් කියන දේ විශ්වාස කරවන්න ඔබතුමා මොන වගේ දේද ඒ අය වෙනුවෙන් දෙන්නේ වර්තමාන තරුණ පරම්පරාවෙන්? ඔව්, දැන් අපි සාමාන්‍යයෙන් වැඩිපුර අහලා තියෙන දෙයක් තමයි කරපිංච හොඳයි කොලෙස්ටරෝල් වලට කියන්නේ. කරපිංච හොඳයි ශරීරයේ මේද මධ්‍යම පහළ මට්ටම. ඉතින් මෙහෙම දෙයක් කරන්න පුළුවන් අපිට කරපිංච ශාකයේ මම මේ කියන ආධ්‍යාත්මයත් එක්ක. දැන් කරපිංච කොලයක් සමහර වෙලාවලට කෑම එක කාගෙන යනකොට ටිකක් ලොකු කරපිංච කොලයක් බතේ තිබුණා සමහරවිට තරහක් යන අවස්ථා මම දැකලා තියෙනවා. ගෙදරත් ප්‍රශ්න ඇති වෙනවා. ගෙදරත් ප්‍රශ්න ඇති වෙනවා මේ මේ කරපිංච කොලේ මේක දාලා මේක තියාගන්න තැනකුත් නැහැ. එහෙම කියලා. ඉතින් මේ මට්ටමකට අපි ඇවිල්ලා තිනවා. දැන් ඉස්සර ශාකත් එක්ක බැඳිච්ච හදවත් වලින් බැඳිච්ච මිනිස්සු අද ශාකත් එක්ක යම් තත් දුරකට දුරස් වෙලා දෝ කියලාත් මට හිතෙනවා. මේ වගේ මට්ටමක් එන්නේ. ඉතින් ඉස්සර නම් කරපිංච දැන් ඔන්න උණක් කැස්සක් හෙම්බිරිසාවක් වගේ දෙයක් ගැනුනහම ඒකල කිරි හොද්දක් හදනවා. ඔය කිරි හොද්දට දාන්නේ ඉඟුරු කොත්තමල්ලි සුදුළුණු ගම්මිරිස් කරපිංච. විස බීජ නාශනය කරන්න පුළුවන් දේවල්. ඔක්කොම ටික ප්‍රතිශක්තිකරණයත් එක්ක. මේකෙන් කිරි හොද්දක් හදනවා. මේ කිරි හොදී බතු විතරයි කන්නේ. හොඳද? ඉතින් මේ කිරි හොද්දේ තියෙන මේ කරපිංච කොළ. ඉතින් මේ කිරි හොද්ද කනවා මේ කරපිංච කොළත් එක්ක කෑම කෑවා. ඉතින් ඒ කාලේ උණක් කැස්සක් හෙම්බිරිසාවක් මොනම දෙයක් හදුවා. මෙන්න මේ මේකට කියනවා පස්පංගු. මේක තමයි තරංගන්ගේ පස්පංගු. ඉඟුරු කොත්තමල්ලි සුදුළුණු ගම්මිරිස් කරපිංච. ඔන්න පස්පංගු. ඔන්න ඕකෙන් කිරි හොද්ද හදලා කෑවා. එතකොට කරපිංච අන්නේ එතනක් තියෙනවා කරපිංච එතකොට. ඒ කියන්නේ පස්පංගුටත් මේක ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ මොනම දෙයකට හැම දෙයකට කරපිංච අපි යොදාගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් ශරීරයේ මේද මට්ටම ඉහළ යෑමක් තියනවා නම් කරපිංච මොනම ආකාරයකට ආහාර ගත්තත් ප්‍රශ්නයක් නැහැ. සමහර තේනම් කරපිංච කොලේ බහැර කිරීමක් තියෙනවා, තන්තු බහැර කිරීමක් තියෙනවා. බත් එකේ තිබ්බොත් කරපිංච කණ්ඩ හොන්නේ පැත්තකින් තියලා කරපිංච ශාරීරික විස මේ පත්‍රයක විස උරලා තියෙන මේ ඒ වගේ එක එක මතිමතාන්තර තියෙනවා. මොකද මේ එක තරණ පරම්පරාවේ ගොඩක් තියෙන දෙයක් මේ ගොඩක් අය කරපිංච කොලේ අයින් කරන්නේ මේකට තමයි අපි ආහාරවල තියෙන විස ටික උරලා තියෙන කියලා අයින් කරනවා බහැර කරනවා. ඒක ඇත්තද මේ කට්ටිය මේ වෙනම මතයක දින්නේ? වැරදි මතයක දින්නේ? නැ විස ඉරීමක් සිද්ධ වෙන්නේ නැහැ කරපිංච කොලේ. විස ඉරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කරපිංච ගොඩක් තියෙනවා. කරපිංච නාරටිය. කරපිංච නාරටිය සහ අණු නාරටි. කරපිංච අණු නාරටි සහ නාරටි වල තමයි මේ ශක්තිය ගොඩක් තියෙන්නේ. එතකොට අපිට එහෙනම් කරපිංච කොලේ තියෙන මේ ශක්තිය කොහොමද ගන්න එතකොට ආහාරයට? ඔව්. කොලේ බහැර කෙරුවා. ගන්න බැහැ. ගොඩක් අය මං හිතන්නේ මේක අයින් කරන්න ඕනිවට වඩා ඕනිවට හදාගත්ත දෙයක් වෙන්න පුළුවන්. එක්තරා වාසි කතාවක් වෙන්න පුළුවන්. එහෙම නැහැ කරපිංච කොලේ ආහාරයට ගැනීම ඉතාමත් යෝග්‍යයි. ඔව්. අපි දැන් කරපිංච වලින් ශරීරයේ මේද ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කියලා අපි දැනගත්ත. දැන් ඔබටත් අනිවාර්යෙන් කවදාවත් ඉදිරියේදී කරපිංච කොලේ විසිකරන එකක් නැහැ මේ බත් පිඟානේ තියෙන. ඉතින් එහෙම බලනකොට මේට අමතරව අපේ ශරීරයේ තියෙන වෙන රෝගවලට කොහොමද කරපිංච බලපෑම් කරන්නේ? ඒ වගේම තමයි මං අහලා තියෙන දෙයක් තමයි අපිට නිතරම මේ වැරදීම් වලින් කෙස් කැවෙන වෙලාවල් තියෙනවා, ශරීරගත වෙන වෙලාවල් තියෙනවා. ඕක ගිහිල්ලා අපේ බඩවැලේ ඇලෙනවනේ. ඒව අයින් කරගන්නත් මේ කරපිංච හොඳ කරපිංච කැඳ බීම ශරීරයක් මේ ශරීරයට හොඳ දෙයක් කියලා කැඳ බොන්න කියලා කියනවා. ඒ කොහොමද බලපෑම්? ඔව්, මේ බඩවැල් වල බිත්ති පිරිසිදු කිරීමේ හැකියාවක් කරපිංචවලට තියෙනවා. ඒත් එක්කම ආමාශයට නැවුම්, ඒ කියන්නේ ආමාශයේ බිත්ති වලට, ඒ කියන්නේ දැන් අපි කියනවානේ ගෑස්ට්‍රයිටිස්. ගෑස්ට්‍රයිටිස් වගේ තත්ත්ව තියෙනකොට කරපිංචා සාරය, කරපිංච ඉස්ම සාරය ගොඩක් යෝග්‍යමත් කියන එක තමයි සම්ප්‍රදායික විද්‍යාවදී මම ඉගෙනගෙන තියෙන බව බොහෝ දුරට. ඒත් එක්කම මේ අක්මාවට ඉක්මනින් ක්‍රියා කරනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් ඔලුවේ හැක්මක් තියෙනවා, නැත්නම් සෙම්ම අමාරුවක් තියෙනවා වගේ තියෙනකොට කරපිංච ඉස්ම ටිකක් අපි බිව්වට පස්සේ පෙනඩෝල් වගේ, ඒ කියන්නේ වේදනා නාශකයක් ඉදිරි ක්‍රියා කරන්න පුළුවන්. එතකොට අර ඔබතුමා කිව්වා වගේ බඩවැල නැවත මේ අර ප්‍රතිශක්තිකරණයකට ලක් කිරීමේ හැකියාවක් තියෙනවා. බඩවැල සුද්ධ, අපි කියන්නේ සුද්ධ කරනවා. ඒ සුද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට බඩවැලේ තමයි යටි බඩේ
යටිබඩේ ඇසිඩ් වර්ග ගබඩා වීමක් සිද්ධ වෙනවා. සමහර කෘතිම ආහාර හින්දා ඒ කෘතිම ආහාරවල ඇසිඩ් තැම්පත් වීමත් මේ පුළුවන් කරපිංචවලින් ඒ ඇසිඩ් පාලනය කරන්න. ඔව් ඇසිඩ් වෙන් කරන්න. ශරීරයෙන් බැහැර කරන්න. ඒ හැකියාවන් කරපිංචවල තියෙනවා. කරපිංච ශාරීරයේ කරපිංච කොළ විතරක් නෙමෙයි. කරපිංච කිටි, කරපිංච මල්, පොතු, කරපිංච පොතු, කරපිංච මුලේ පොතු, මුල් උඩ දේවල් ගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් වර්තමානයේ වෙද්දි සමාජයේ තියෙන දෙයක් තමයි මේ මත්පැන් පානය කියන දේ ගොඩක්ම තියෙනවා. එතකොට මේ මේ මත්පැන් පානය කරන අයට අක්මාවේ රෝග ගොඩක් එනවා. ඒ අය බොහෝ දෙනෙක් මේ මත්පැන් වලින් ඉවත් වෙන්න කැමති පිරිසක් නෙමෙයි. ඒ අයට කොහොමද මේ කරපිංච කියන එක පාවිච්චි කරගන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හරව ගන්න අර දෙත් එක්කම මම ඒ දේ අනුමත කරනව නෙමෙයි. ඒ දේ බේරෙන්න බැරි නම් අපි සෞඛ්‍ය පවත්ව ගන්න මේ වගේ දෙයක් හරි අනිවාර්යෙන් ශරීරයට එපැයි. ඔව් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට යෝග්‍යමත් විදිහට මම වෛද්‍ය විද්‍යාත්මකව ලොකු පැහැදිලි කිරීමකට මම යන්නේ නැහැ. යෝග්‍ය වෙන්නේ කරපිංච කොලේ තැම්බීමකින් හෝ බැඳීමකින් තොරව ආහාරයට ගැනීම තමයි යෝග්‍ය වෙන්නේ. එතකොට මේ කොළ කැඳ හදලා වගේ බොන්න. ඔව් සම්බල් වගේ දෙයක් සම්බෝලයක් වගේ දෙයක් හෝ මැල්ලුමක් වගේ දෙයකට කරපිංච අමුයෙන් යොදා ගැනීමක් තමයි ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒක මම දෙන ප්‍රතිකාරයක් එක්තරා විදිහක ඔබතුමා ඔය මතක් කරපු කාරණාව. ඔව්. ඒක මේ ඒගොල්ලන්ට ගොඩක් යෝග්‍යමත්. කරපිංච කොලේ බැදලා කොහොමත් ඒගොල්ලන්ට සුසු නැහැ. නැහැ. ඔව්. එතකොට මේ කරපිංච කොලේ ගැන කතා කරනකොට කරපිංච අපිට පානය කරන්න හෝ වේවා ශරීරයට ගන්න අපේ කාලයත් එක්ක ගත්තාම කාලයේ නොපෙනෙන දේවල් තියෙනවනේ යම් 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 වෙලාවට බෙදලා ඔබතුමා හරියට මේ දේ පැහැදිලි කරයි. ඒ හරිම වෙලාවක් තියෙනවද මේ වෙලාවේ ශරීරයට ගත්තොත් තමයි වඩා ගුණදායක වෙන්නේ වගේ අදහසකින් කොයි වගේ දෙයක්ද හරියටම අපිට තේරුම් කළ දෙන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයින්? ඔව් උදේටයි හවසටයි හරියටම ගැලපෙන්නේ. ඔව් උදේ ආහාරයට සහ රාත්‍රී ආහාරයට වඩාත්ම යෝග්‍යවත් රාත්‍රී ආහාරයට. රාත්‍රී ආහාරයේදී දැන් ඔන්න රාත්‍රියේදී අපි ශරීරය ක්‍රියාශීලී කරන අඩුයිනේ. ඔව් නින්දකට තමයි අපි ශරීරය යවන්නේ. එතකොට ක්‍රියාශීලීමක් නැහැ. එතකොට රාත්‍රියේදී කරපිංචවලට පුළුවන් මං කියවන මේද තත්තු ඉවත් කිරීම මේදත් එක්ක ක්‍රියා කිරීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට දැන් රාත්‍රියේදී තමයි මේ මේද වැඩිපුර අපේ ශරීරයේ තැන්පත් වෙන්න පටන් ගන්නේ. ඔව්. දැන් ඔන්න ඔබතුමා දැකලා ඇති ගොඩක් දුරට රාත්‍රී ආහාරය වැඩිපුර ගන්න කට්ටිය ගොඩක් ස්ථූල වෙනවා. ගොඩක් ඒගොල්ලෝ මහතයි. ඇයි ඒ? මොකද රාත්‍රී ආහාර වැඩිපුර අරගෙන ඒගොල්ලෝ නිදි ගන්න ගියාට පස්සේ අර ශාරීරික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැති නිසා මේද තත්ත්වෙ තැම්පත් වීම සිද්ධ වෙනවා. ඉතින් අන්නේ වෙලාවට කරපිංච කොළේ ආහාරයට ගන්න පුළුවන් නම් රාත්‍රියට. එතකොට රාත්‍රියේදී අර තැම්පත් වෙන මේද තැම්පත් වීම දෙල් නැතු ඒ වෙනුවෙන් සටන් කිරීමේ හැකියාවක් කරපිංච වලට තියෙනවා. ඔව් අද අපි කරපිංච ගැන බොහෝ දේවල් කතා කරා. දැන් වැඩසටහනේ අවසානයටත් එන්න වෙලා තියෙන්නේ. අපේ ආරෝග්‍යය කියන්නේ ශරීරයේ අපේ තියෙන සෞඛ්‍යයේ හොඳ පැත්ත ආරෝග්‍ය නාලිකාවත් එක්ක ඉන්නේ. එතකොට මම කැමති මේ කරපිංචක් ගහ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගේ ළඟ හිටව ගන්න හොඳ නැති ශාක තියෙනවා. කොහොමද ගෙදර හොඳම තැන මොකද්ද මේ කරපිංච ගහ හිටව ගන්න? හොඳම තැන ගේ ඉදිරියේ. ඉදිරිය ඉස්සර දොර ළඟම කමන්නේ. ඔව් කරපිංච ශාකේ. දැන් අපේ ගෙදර අපි කියමුකෝ අපේ අපේ විවෘත කෑල්ලක් තියෙනවා කියලා ගේ ඉස්සර අපි කියන වැරැන්ඩෝ එක. එතකොට ඒ වගේ තැනකට කරපිංච ගහේ හිවන වැටෙනවා නම් ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම අඩු වෙනවා. ශරීරයේ රත්ය වාත රත්ය අන්න ඒ වගේ ශරීරයේ තියෙන අනිසි බලපෑම් පවා කරපිංච ගහේ හිවණෙන් අපිට ලබා දෙනවා. ඉතින් මම යෝජනා කරන කරපිංච ගහක් අපි ගේන් එළියට බහිනකොට කරපිංච ගහක් පේන මානෙක ළඟම තියෙනවනම් ගොඩක් දුරට ඒක වැදගත් තමයි. වටිනාකමක්, විද්‍යාත්මක වටිනාකමක්, ආධ්‍යාත්මික වටිනාකමක් අපි ජීවිතවලට අරන් ඉන්න පුළුවන්. ඉතින් අද අපි කරපිංච ගැන ගොඩක් දේවල් දැනගත්තා. ආරෝග්‍ය YouTube නාලිකාව ඔස්සේ අද ඔබට ඔබේ ශරීරයේ සෞඛ්‍යයට කොහොමද මේ කරපිංච කියන දේ බලපෑම් කරන්නේ කියලා අද අපි දැනගත්තා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා හිටියා වෛද්‍ය ආචාර්ය තේනවර මහත්මයා. ඉතින් බොහොමත් ස්තුතියි ඔබතුමාට අද මේ දැනුම අපේ ප්‍රේක්ෂකයින්ට ගෙනාවට. ඉතින් ආයුබෝවන් කියලා ඔබතුමාට සමුදෙනවා. මම හිතනවා ඉදිරියේදී ඔගොල්ලේ බත්පතේ තියෙන බත් එකේ තියෙන මේ කරපිංච කොලේ කවදාවත් අයින් කරන එකක් නෑ. ඉතින් කරපිංච කියන්නේ ඒ තරම්ම ගුණදායක දෙයක්. ඉතින් මෙහෙම ස්තුතිය අවිත් එක රැඳිලා හිටියට සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් අනාගතයක් කියලා.